අත්නගල්ල සහ මේරිගම ප්‍රදේශ තුනකට දැඩි සංචරණ සීමා මන්නාරමේත් ප්‍රදේශ දෙකක් හුදකලා කෙරේ. කොරෝනා මැද ශිෂ්‍යත්ව විභාගය සාර්ථකයි. IDH රෝහලෙත් මධ්‍යස්ථානයක්. උසස් පෙළ විභාගය හෙට ඇරඹේ. ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල විශේෂ මධ්‍යස්ථාන 12ක්. නිරෝධායන නීති කැඩුවොත් දැඩි දඬුවම්. රුපියල් 10000කට නොවැඩි දඩයකුත් 6 මාසයක සිර දඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබා දීමට අධිකරණයට හැකි වෙනවා. බදියුදීන් සොහියුරා නිදහස් කිරීම සම්බන්ධයෙන් CID ලොක්කන්ට නීතිපතිගෙන් කැඳවීමක්. COVID-19 වසංගතය හමුවේ අද පැවතු පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන්ගේ පැමිණීම සතුටුදායක මට්ටමක පැවති බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පවසනවා. ඔහු පැවසුවේ හෙටින් ආරම්භන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේද සෞඛ්‍ය ආරක්ෂිතව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ වෙනුවෙන් අපේක්ෂකයින් 331694 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණා. මෙවරෙහි විශේෂත්වය වන්නේ COVID-19 වසංගතයත් සමගින් මෙරට පැවැත්වෙන පළමු ජාතික තලයේ විභාගයේ මේවීම හේතුවෙන්. COVID වසංගතය හේතුවෙන් විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට සෞඛ්‍ය උපදේශන මාලාවක් නිකුත් කෙරුණු අතර සිසුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් විශේෂ බස් රථ සේවාවක් සහ විශේෂ දුම්රිය කිහිපයක්ද දහවනට එක් කර තිබුණා. එනු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිසුන් විභාග මධ්‍යස්ථානවලට අද උදෑසන සිට පැමිණ සිටියේ මේ ආකාරයෙන්. කොහමද සිසුන්ට සූදානම්ද? ආ බය නැද්ද? ටිකක් බයයි. බය නැතුව ආවද? ඔව්. ඉස්සරහ ගියන හොඳද? ඔව්. යහදුත් එක ළඟින් ඉන්නේ කොහමද? දුරින් ඉන්නවා. ඈ? ඔව්. කොරෝනා වලට බය වුණ දැන්ද? අපි බය නැහැ. අපි බය නැහැ. කොවිඩ් වසංගතය තියෙන කාලෙක ළමයි විභාගයේ කල් දෙමීමෙන්ද අපහසුතාවයට පත් වෙලා හිටියේ. ඉතින් ඒ අවස්ථාවේදී ළමෙන්ට අද විභාගයේ තිබුණේ නැහැ. අපි හැරිම සන්තෝෂ වෙනවා. ළමයා බයෙන් දාවේ? නෑ. හැමතිස්සෙම අර රජයෙන් කියන දේවල් ප්‍රවෘත්ති වලින් ළමයි අහනවා. ගොඩාක් හොඳයි මේ අද දිනේ මේ විභාගය පවත්වන එක. ඒ ආරක්ෂා වැදගත් නැති හොඳයි කියලා අපි හිතන්නේ. දැන් මේක කිව්වනේ ආරක්ෂක ක්‍රමයේද අනුගමනය කළ විභාගය තියෙනවා කියනත් එක මේක කළා තමයි ඉතින් අපි ළමයා වෙවන්. දැන් කොරෝනා කියලා විභාග ඔක්කොම පස්සට දාන ගත්තොත් මේ හැමදේම ආපස්සරන જાතියක් වෙනවානේ. පෙරවරු 9:30ට මධ්‍යස්ථාන 2936 කදී විභාගය ආරම්භ වුණා. කෙසේ වෙතත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සිසුන් මෙන්ම මාපියන්ද සෞඛ්‍ය නිර්දේශ අමතක කොට කටයුතු කරන අයුරුත් දක්නට ලැබුණා. මෙතර කොවිඩ් වසංගතය හේතුවෙන් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ගම්පහසා මිනුවන්ගොඩ යන ප්‍රදේශවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන 12කදී විභාගය පැවැත්තුණා. විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පැවසුවේ එම මධ්‍යස්ථානවලදී සිසුන් 108 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටි බවයි. එමෙන්ම නිරෝධායනයේ වෙමින් සිටින සිසුන් ඔවුන්ට ආසන්නතම විභාග මධ්‍යස්ථාන වෙතට යොමු කිරීමට පියවරගෙන තිබුණා. එම මධ්‍යස්ථාන කිහිපයක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා නිරීක්ෂණයට ලක් කළා. මෙතර COVID-19 ආසාදිතව ගම්පහ වතු පිටිවල රෝහලේ ප්‍රතිකාර ලබන මෞපියන්ගේ නිරෝධායනට ලක්වමින් සිටින දරුවන් කිහිප දෙනෙකුද ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටියා. ඔවුන් විශේෂ සෞඛ්‍ය ආරක්ෂාවක් යටතේ අදාළ විභාග මධ්‍යස්ථානවලට පිටත් කර හැරුණා.
එමෙන්ම මිනුවන්ගොඩ ප්‍රදේශයේදී COVID-19 ආසාදිතව IDH බෝන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන සිසුන් 5 දෙනෙකු එම රෝහලේ ස්ථාපිත මධ්‍යස්ථානයකදී ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්නා. අපිට ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ඉදිකරලා දීපු නව ඒකලන ඒකකය විභාග ශාලාව හැටියට තෝරගත්තා. ඒ වගේම අපි විභාග දෙපාර්තමේන්තුවේ පූර්ව අවසරය ඇතිව අපේ නිලධාරීන් කීප දෙනෙක් අපේ ආදුන්නා විභාග දෙපාර්තමේන්තුවට ඒ අධීක්ෂණ කටයුතු සඳහා සහාය වීම. මෙතර ආහාර විෂ විමක හේතුවෙන් රිකිල්ල ගස්කර දිසා රෝහලට ඊයේ ඇතුළත් කෙරුණු දරුවෙකුට ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට අවස්ථාව සලසා දී තිබුණේ රෝහල් කාර්ය මණ්ඩලයේ අධීක්ෂණ යටතේ. අධ්‍යාපන අමාත්‍ය ජුවල් පීරිස් මහතා කොළඹ ඩීඑස් සේනානායක විද්‍යාලයේ ස්ථාපිත විභාග මධ්‍යස්ථානවල කටයුතු නිරීක්ෂණය කළා. අපේ කෘතඥ වෙනවා දෙමෝපියන්ට රජය ගැන විශ්වාසය තියලා ළමයෙන් ලැබුවා පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට. මේ ඉල්ලීම ඉතාමත් දැඩි ලෙස ආවේ දෙමෝපියන්ගෙන්. දෙවතාවක් මේ විභාගයේ කල් දාලා තිබුණා තව තවත් කල් දාන්න එපා කියන එක. උතුරේ ඩෙව්ස් දූපත, කයිට්ස් දූපත එහෙඳන් මාතර දක්වා මුළු දිවයින පුරාම මේ විභාගයේ පැවතුවා කිසිම ගැටලුවක් ඇති වුණේ නැහැ. මේ අතර මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ හෙට ආරම්භ වීමට නියමිත අතර ඒ නොවැම්බර් 6 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා අපේක්ෂකයන් 362824 දෙනෙක් සුදුසුකම් ලබා සිටිනවා. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ විභාග මධ්‍යස්ථාන 2648කදී උසස් පෙළ විභාගයේ පැවැත්වෙන බවයි. ඒ අනුව විභාග මධ්‍යස්ථාන විශ්වවිද්‍යාලයේ කිරීමේ කටයුතු අද සිදු කෙරුණා. පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ප්‍රදේශවල විශේෂ විභාග මධ්‍යස්ථාන 12ක් පිහිටුව ඇති අතර වෙනත් දිස්ත්‍රික්කවල ඉගෙනුම ලබන ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි සිසුන්ට එම මධ්‍යස්ථානවලදී උසස් පෙළ විභාගයට පෙනී සිටිය හැකි. එමෙන්ම එම ප්‍රදේශවලදී සිය විභාග ප්‍රවේශ පත්‍රය ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කිරීම හැකියාවද සිසුන්ට පවතිනවා. COVID-19 ආසාදිතව ප්‍රතිකාර ලබන උසස් පෙළ සිසුන්ටද ශිෂ්‍යත් විභාගයේ පැවැත්වුණු ආකාරයටම විශේෂ ආරක්ෂාවක් යටතේ විභාගයට මුහුණ දීමට පහසුකම් සැලසෙන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. හෙට දිනේ ආරම්භ වෙන විභාගයේ සඳහා උදේ 7:00 වෙනකොට විභාග ශාලාවට එන්න ඕනේ. ඒට හේතුව අපි සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. විභාගය ආරම්භ වෙන්නේ පෙරවරු 8:30ට. ඒ වගේම හවස් වරුවේ පටන් ගන්න විභාග කාලවලදී අපි දවල් 12 වෙනකොට විභාග මධ්‍යස්ථානට එන්න ඕනේ. විභාගය පටන් ගන්න 5:01ට. ඒත් එක්කම මතක තියාගන්න ඕන අපේ දරුවන් සමහර වෙලාවට මේ කාලසටහන වරද්දගෙන එනවා. උදේ තියෙන විෂයට හවසට එනවා. එහෙම කරන්න එපා. බොහොම ප්‍රවේශමෙන් මේ කටයුතු සඳහා යොමු වන්න. විභාග කාර්ය මණ්ඩලය අනිවාර්යයෙන්ම මුඛ ආවරණ පැළඳිය යුතුයි. දරුවන්ට පාසලට යෑමේදී සහ පාසලෙන් පිටවීමේදී පමණයි අපි මුඛ ආවරණ පැළඳීමට උපදෙස් දෙන්නේ. විභාග ශාලාවේදී එසේ කළ යුතු වන්නේ නැහැ. යම් කිසි තැනක නිරෝධායන වූ දරුවෙක් මේ දිනවල වාර්තා වුණොත් ඔවුන්ට විශේෂතු පන්ති කාමරයකදී විභාග වීමට අවකාශ ලබා දෙනවා. ඔවුන්ගේ උත්තරපත්‍ර වෙනම පැකට් කරලා තමයි අපි බාර ගැනීමට කටයුතු කරන්නේ. නිසි පරිදි මුඛ ආවරණයක් පළඳින්න ගෙදරින් එළියට එනකොට අත සබන් දාලා හොදලා පිරිසුදු වෙන්න. විභාග මධ්‍යස්ථානට ඇතුළු වෙනකොට අත සබන් දාලා හොදලා පිරිසුදු ඇතුළු වෙන්න. විභාගය පටන් ගන්න ඉස්සෙල්ලා තමුන්ගේ යාළු මිත්‍රයෙක් එක්ක ඒකකාශි වෙලා විභාග ප්‍රශ්න පත්‍රය ගැන විභාගය ගැන වෙනත් ආගිය දේවල් ගැන කතා කර ඉන්න එපා. මීටරයක දුරස්ථභාවය පවත්වාගෙන ඈතට වෙලා ඉන්න. යම් කිසි කෙනෙකුට යම් කිසි විදියකින් ශ්වසන රෝග තත්ත්වයක් තියෙනවා නම් උණ කැස්ස සෙම් ප්‍රතිශ්‍යාව උගුරේ අමාරුව ඒ වගේම හුස්ම ගැනීම අපහසු වගේ රෝග තත්ත්වයක් තියෙනවා නම් වහාම විභාග ශාලාධිපතිවරුන්ට මේක පිළිබඳව දැනුම් දෙන්න ඕන. කොවිඩ් වසංගතයෙන් එල්ල වූ අභියෝගය මැද අද පැවති ශිෂ්‍යත්ව විභාගයේ ඉතා සංවේදී සිදුවීමකුත් අපට ඇල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඇල්පිටිය කරන්දිණිය කිරිනුගේ පදිංචි කවීෂ චතුරංග සිසුවා මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටියේ. ඔහුගේ මව පිළිකාවක් හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී. ඒ අනුව ඔහු අසල්වැසි නිවසක නැවැත්වීමට පියා පියවරගෙන තිබූ අතර පිළිකා රෝගය උත්සන්න වීම හේතුවෙන් ඊයේ උදෑසන කවිෂගේ මව මෙලොවහැර ගොස් තිබුණා. සිය මවගේ වියෝව පිළිබඳව දරුවා දැනුවත් කිරීමකින් තොරව ශිෂ්‍යත් විභාගය සඳහා කැටුව යාමට ඔහුගේ පියා පියවර ගත්තා. ඒ තම දරුවා ශිෂ්‍යත් විභාගයෙන් සමත් වීම මවගේ ප්‍රධානතම බලාපොරොත්තුවක් වීම හේතුවෙන්. මොකද හිතන්නේ දැන් ඈත්ද විභාගයට ලියන්න ඔයා? නැස්ති. අපේ ළමයන් අනුමුගේ දෙක නවත්තලා එහි නැතම ශිෂ්‍යත්වර සහභාගී වෙන්නේ. අප මෙහෙ මරණ ගේනකොට නිදාගෙන හිටියේ. ඊට පස්සේ ඒ දරුවට කදෙප දැනීම. හීනේ ගවද. අම්මා. මයින්ගේ අම්මා.
විභාගය අවසන් වී කවිෂ සිය මවගේ දේහ බැලීමට පැමිණි අවස්ථාව දැඩි සංවේදී දසුනක් වුණා. පුද්ගලයන් 37 දෙනෙකු කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් අත්තනගල්ල සහ මේරිගම ප්‍රාදේශීය කම්කොට්ටාශවලට අයත් මාලිගාතැන්න කුරිකොටුව සහ එළුවාපිටිය යන ප්‍රදේශවල සංචරණ සීමා දැඩි කර තිබෙනවා. මීට අමතරව මන්නාරම දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ දෙකක් හොදකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරතැයි යුද හමුදාපති ලොතනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. මේ අතර අද දිනය තුළ තවත් කොවිඩ් 19 ආසාදිතයන් 61 දෙනෙකු හඳුනා ගැනීමත් සමග බ්‍රැන්ඩ් එක්ස්පෝ කුරෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 1247ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මිනුවන්ගොඩ බ්‍රැන්ඩ් එක්ස් කොවිඩ් පොකුර වර්ධනය වීමත් සමග මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක රසකින් ආසාදිතයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් වාර්තා වුණා. ඊයේ දිනේදී මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවට අයිති කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙක් වාර්තා වුණා. ඒ කොවිඩ් පොකුරත් එක්ක කොවිඩ් ආසාදිතයන් 103 දෙනෙකු සුවාගන් ලැබුවා. නමුත් මේ සියලුම ආශ්‍රිතයන් මෙම පොකුරට හා සම්බන්ධ වී ඇති බවට අපිට කරුණු අනාවරණය වෙ තිබෙනවා. පුද්ගලින් 37 දෙනෙකු කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වීම හේතුවෙන් අත්තනගල්ල සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙකට අයත් මාලිගාතැන්න කූරිකොටුව සහ එළුවාපිටිය යන ප්‍රදේශවල සංචරණ සීමා තර කිරීමට පියවරගෙන තිබෙනවා. සෑම සියලු දෙනාම නිවෙස්වලට වී මේ මාර්ග බාධක මෙතර වේයන්ගොඩ එළුවපිටියේ ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයේ හුදකලා කර තිබෙනවා. ඒම විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ සිවුනමකට කොවිඩ් 19 ආසාදිත වීම හේතුවෙන් මෙතර වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුනතුළු පිරිසකට PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍යංශ කටයුතු කළා. මෙතර ඍජුවේ ආරයාල අමාරෝහලේ කොවිඩ් 19 ආසාදිත බවට හඳුනාගත් සාතු සේවිකාවගේ ආශ්‍රිතයන් 150කට අධික පිරිසකට බොරැල්ල ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී PCR පරීක්ෂණ සිදු කළා. ලේඩි රිජ්වේ ළමාරෝහලෙන් සෞඛ්‍ය සේවිකාවකට කොවිඩ් 19 රෝගී තත්ත්වය වැළඳීමෙන් පසුව ඇය සමග තම නිවාසිකගරේ හිටපු තවත් 3 දෙනෙකුට රෝගය වැළඳී තියෙන බව ඊයේ කරන ලද PCR පරීක්ෂණ වලින් තහවුරු වුණා. එම තහවුරුවත් සමග තවදුරටත් මෙම ප්‍රදේශයේ ඔවුන් ආගිය තැන් ඒ වගේම ඔවුන්ගේ පළමු ආශ්‍රිතයි දෙවැනි ආශ්‍රිතයි සහ අහඹු ලෙස තෝරාගත් කණ්ඩායම් අද දින මෙම PCR පරීක්ෂණය සඳහා සාම්පල් ලබා ගැනීමට යොමු කරලා තියෙනවා. පොසිටිව් වෙච්ච අයත් සමග වෙනත් නිවාසිකගාරවල එකට වැඩ කර වෙනත් නිවාසිකාගාරවල දැනට රැඳී සිටින අය මේ පරීක්ෂණ සඳහා යොමු කරලා තියෙනවා. ජාතික රෝහලේ කරන ලද සාම්පල් 88 නොත් පොදු අයෙකු හෝ පොසිටිව් වලට සාක්ෂාත් වෙලා නැහැ. මෙතර මිනුවන්ගොඩ ප්‍රදේශයේ බාලිකා පාසලක තුනන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකටද කොවිඩ් 19 ආසාදිනේ වී ඇති අතර ඇගේ මවටද පසුගියදා වෛරසය ආසාදිනේ වී ඇති බවට හඳුනා ගැරුණා.
නුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන වරකපොල ප්‍රදේශයේ සිය නිවසේ ස්වයං නිරෝධයන් ලක්වමින් සිටි ගාල්ල ප්‍රදේශ නිරෝධයන් මධ්‍යස්ථානයක් වෙත යොමු කළ කාන්තාවකටද COVID-19 ආසාදනය වී ඇතැයි අද තහවුරු වුණා. ඒ අනුව ඇයව නිරෝධයනේ සඳහා කටයුතු කළ පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු සහ නිලධාරීන් දෙදෙනෙක් ස්වයං නිරෝධයනට යොමු කිරීමට සෞඛ්‍යංශ කටයුතු කළා. මේ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ සිසු වියකටද COVID-19 ආසාදනය වී ඇතැයි අනාපරණ වී තිබෙනවා. මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කාරණයක් වන ඇගේ පියා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයෙක්. මෙතර හැටන් ශ්‍රීපාද අධ්‍යාපන විද්‍යාපීඨයේ සහ ගාලක්මීමන ජාතික විද්‍යාපීඨයේ නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීම තීරණය කර තිබෙනවා. එනු ඒවායේ අධ්‍යාපන ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහසකට අධික පිරිසක් නිවෙස් වෙත පිටත් කර යවුණා. මන්නාරම පෙරිය කඩේ සහ පට්ටිතෝට්ටම් යන ප්‍රදේශ හුදකලා කර ඇති බව COVID-19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුදමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. මන්නාරම රදුගුරු නිවස පිටුපස ගොඩනැගිල්ල කිදිකිරීම සඳහා පැමිණි වෙන්නපුව ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවෙකුට COVID-19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග සිදු කළ PCR පරීක්ෂණවලදී ඔහුගේ ආශ්‍රිතයන් 5 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. හඳුනාගත් ටෙස්ට් පොසිටිව් නේෂන් බාස් එක වැඩ කරපු 38 දෙනා අපි අයිසොලේට් කරලා තිබුණා. මෙතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොවිඩ් ආසාදිත සේවකයෙකු පසුගියදා අම්බලන්ගොඩ බටපොල ප්‍රදේශයේ සංචරණය කර තිබීම හේතුවෙන් එහි භික්ෂුන් වහන්සේ දෙනමක ඇතුළු 27 දෙනෙකුගේ PCR පරීක්ෂණ බටපොල ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේදී සිදු කළා. නමුල් ආර්ථික මධ්‍යස්ථානයේ වෙත පැමිණ ඇති පුද්ගලයන් දෙදෙනෙකුට COVID-19 ආසාදනය වී ඇති බව අනාවරණ කරගෙන ඇතැයි නමුල් පොලිසිය පවසනවා. එම පුද්ගලයන් දුණගහ ඉඳුරාගාරයේ ප්‍රදේශයේ සහ දියුලපිටියේ බටපොල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙකු සමග කතරගම ප්‍රදේශයේ සංචාරය කර ඇති බවත් බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයා හට COVID-19 වෛරසය ශරීරගත වී ඇති බව අනාවරණ වීමෙන් පසු සිදු කළ PCR පරීක්ෂණයේදී මෙම පුද්ගලයන් දෙදෙනාට ආසාදිත බව තහවුරු කර ගැනුණා. මෙම පුද්ගලයන් දෙදෙනා පසුගිය 4 වන දින දඹුල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ පෙරවරු 8 සිට පසුරු 4:30 දක්වා දඹුල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් 80කට පමණ ගොස් ඇති බව අනාවරණ වී තිබෙනවා. PCR කරන්න හේතුව පහුගිය දිනක කොරෝනා ආසාදිතයෙක් පැමිණලා තිබ්බා. කඩවල් ආසාදිතයෝ දෙන්නේ කඩවල් 80කට විතර ගනුදෙනු කරලා තියෙනවා ගිහිල්ලා තියෙනවා. ඉතින් අනුව ඒ කඩවල් 80 සහ අහඹු ලෙස තෝරාගෙන ඒ අයට කොරෝනා වෛරස තත්ත්වය ශරීරගත වෙලා තියෙනවද කියලා බලන්න තමයි අපි අද PCR පරීක්ෂණ කටයුතු වසංගත රෝග විශේෂ නිරෝධායන මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ පළමු ආසාදිතය හඳුනා ගැනීමෙන් පසු ඔක්තෝබර් 5 වනදා සිට මේ දක්වා කාලය තුළ එම පොකුරේ PCR පරීක්ෂණ 26000කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇති බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. ඊයේ දවස තුළ පමණ 7796ක් PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබාගෙන තියෙනවා විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කේන තවත් අනෙක් දිස්ත්‍රික්කවලත්. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී තීරණය කළා අපි බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේදී ලබාගත් අත්දැකීම් අනුව ඒ වගේ කර්මාන්ත ශාලාවල කාලයෙන් කාලයට අහඹු PCR පරීක්ෂණ සිදු කළ යුතුයි. මෙතර PCR පරීක්ෂණ සිදු කළ යුතු කාල සීමාව සම්බන්ධයෙන්ද වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අදහස් පළ කළා. මේ PCR පරීක්ෂණ කිරීම සඳහා මේ ආශ්‍රිතයන් අතර විශාල තියෙනවා බයක් තැතිගැන්මක් ඇති වෙලා තියෙනවා. මේ PCR පරීක්ෂණ ආශ්‍රිතයන් අතර වහාම නොකරන එක ගැන. ඒක ඇත්ත වශයෙන්ම PCR පරීක්ෂණයක් අපි කළ යුත්තේ තමුන්ගේ ඇඟේ වෛරසය තියෙනවද කියලා හඳුනා ගැනීම සඳහා. ඒ සඳහා සාම්පල් ලබා ගන්න ඉතාමත්ම හොඳම දවස අපි යම්කිසි රෝගියෙක්ව ආශ්‍රය කළයි කියලා දැනගත්තු දවසම නෙවෙයි. අපේ සෞඛ්‍ය නිලධාරීන්ට බලධාරීන්ට පුළුවන් තීරණය කරන්න යම්කිසි පුද්ගලයෙකුගේ PCR පරීක්ෂණය කරන්න පුළුවන් හොඳම කාලය මොකක්ද කියලා. ඒ අනුව තමයි අපි PCR පරීක්ෂණ කරන්නේ. ඉතින් ඒ නිසා යම්කිසි විදියකින් මේ ආශ්‍රිතයන්ගේ PCR පරීක්ෂණ කළේ නැහැ කියලා කලබල වෙන්න එපා. මෙතර කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයෙන් තවත් COVID-19 ආසාදිතයන් සිව් දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව එම කලාපයේ වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 18ක් දක්වා ඉහළ යනු ලැබුවා. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන්ගෙන් මෙම ආසාදිතයන් වාර්තා වන බවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කළ අතර එම ආසාදිතයන් මැදමහනුවර කටුනායක ඇවරිවත්ත බඩල්ගම හීනටියන ජයල දංකොටුව යන ප්‍රදේශවල පදිංචි අයයි. මෙතර ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18කට පනව ඇති නිරෝධායන ඇඳුර නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. නිරෝධායන ඇඳුර නීතිය පවතින ප්‍රදේශවල සතොස ඇතුළු සුපිරි වෙළඳසැල් සහ ඖෂධ අලවිසැල් අදත් පෙරවරු 8 සිට රාත්‍රී 8 දක්වා විවෘතයි.
ඇඳිරි නීති කඩ කිරීම සම්බන්ධව මේ වන විට 101 දිනක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම පසුගිය පැය 24ක කාලය තුල 4 දිනක් අත්අඩංගුවටගෙන තිබෙනවා. වාහන 28ක් පොලිස් භාරයටගෙන තිබෙනවා. බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වෙච්ච සේවක සේවිකාවන් මේ වන විට අපිට වාර්තා කරලා තිනවා හැමදෙනාම වගේ. හැබැයි ඔවුන් ඇසුරු කරපු ඔවුන් ආගිය තැන්වල සිටින ඔවුන්ගේ ඥාතීන් හිතමිත්‍රයින් වෙනත් පුද්ගලයෝ තාමත් අපි සොයමින් පවතිනවා. ඒ අය ඔබගේ නිවසට පැමිණ තිබෙන බලාපොරොත්තුවක් නැහැ අපි බලාපොරොත්තු වෙන්නේ අපගේ ජනතාව සහයෝගය දක්වලා ඔබ ආසාදිතේ නොවන ආකාරයේ මගතොට ගමන් කරයි කියලා. ඒ අනුව තමයි තත්ති තිබෙන්නේ. නමුත් මේ ආකාරයට ක්‍රියා නොකරනවා නම් යම් කිසි ප්‍රදේශකෙන් බහුලව කොවිඩ් ආසාදිතයන් හමු වෙන තත්ත්වයක් ඉදිරියට ආවොත් එතකොට අනිවාර්යයෙන්ම රජයේ ක්‍රියා කිරීම සඳහා කටයුතු කරයි කියලා හිතන්න පුළුවන්. මෙතර සෞඛ්‍ය උපදෙස් නොතකමින් වටවල ප්‍රදේශයේ පැවතු රැස්වීමක් විසිරුවා හැරීමට පොලිසිය සහ අඹගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පියවර ගැනීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. COVID-19 මර්ධනයේ සඳහා සෞඛ්‍යංශ ලබා දී ඇති උපදෙස් හා නිර්දේශ අනුව මා ජනතාව කාර්යාලයට පැමිණීමේදීත් කාර්යාලය තුළ අවම නිලධාරීන් පිරිසක් සේවා සැපීමේදීත් සිදුවිය හැකි අපහසුතා සැලකිල්ලටගෙන තැපෑල සහ දුරකථන ඔස්සේ මහජන ඉල්ලීම් සඳහා ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරනවා. මෙතර සෞඛ්‍ය විධි විධානවලට අදාළ නව නීති ඉදිරි දින දෙක තුළ ගැසට් මගින් ප්‍රසිද්ධියට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නාරච්චි මහත්මිය පවසනවා. මෙම ගැසට් පත්‍රයේ අඩංගු වන්නේ එම ප්‍රදේශවල මුව ආවරණ නොපළඳින අයට, සමාජ දුරස්ථභාවය මීටරයක දුර 90 කටයුතු නොකරන අයට, යම් යම් පරිශ්‍රවලට පුද්ගලයන් ඇතුළත් වීමේදී උෂ්ණත්වය මැන බැලීම වැනි කාරණා ඉටු නොකරන අයට නීතිමය වශයෙන් දඬුවම් ලබා දීමට හැකිවන ආකාරයටයි මෙම ගැසට් පත්‍රයේ පළ කරනු ලබන්නේ. ඒ අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් රෝගී ප්‍රදේශයක් විදිහට නම් කරන ප්‍රදේශවල මෙම සෞඛ්‍ය විධිවිධාන කඩ කරන පුද්ගලයන්ට රුපියල් 10,000කට නොවැඩි දඩයකුත් 6 මාසයක සිරදඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබා දීමට අධිකරණයට හැකි වෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් තමන්ව බියගන්වා අසත්‍ය සාක්ෂි ලබා ගැනීමට උත්සාහ කළ බව යුද හමුදා බුද්ධ්‍යංශයේ බලලත් නිලධාරී කනිෂ්ක ගුණරත්න මහතා පවසනවා. ඒ දේශපාලන පරිගණීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිස මහමුවේ පළමු වරට සාක්ෂි ලබා දෙමින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාජ්‍ය සාක්ෂි නිර්මාණය කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාව අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළේ යයි බලලත් නිලධාරී ගුණරත්න මහතා ජනපති කොමිසමට කළ පැමිණිලි සම්බන්ධයෙන් ඔහු ඊයේ සාක්ෂි ලබා දුන්නා. කොමිස මහමුවේ ඔහු ප්‍රකාශ කළේ ශානි අබේසේකර පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ප්‍රමුඛ සීඅයිඩී නිලධාරීන් තමන්ට දිගින් දිගටම අසත්‍ය සාක්ෂි ලබා දෙන ලෙසට බලපෑම් කළ බවයි. නිගම්බරුවට අමාරු වෙටින් එපා. එක්නලිගොඩ කොළඹ සිට ගිරිතලේ යුද හමුදා කඳවුරට ගෙන ගොස් පසුව අක්‍රේපත්තුවට රැගෙන ගිය බව කියන්න. එවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කර්නල් ශම්මි කුමාරරත්න විසින් එක්නලිගොඩ පැහැරගත් බව කියන්න. යනුවෙන් තමාට පැවසූ බව ගුණරත්න මහතා සාක්ෂි ලබා දෙමින් වැඩදුරටත් කියා සිටියා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඔවුන් මෙහෙ වූ වෙනත් නඩු කටයුතු සම්බන්ධවද තමන්ට පවසමින් ඒ තුළින් තමාව බියගන්වා අසත්‍ය සාක්ෂි ලබා ගැනීමට උත්සාහ කළ බව ගුණරත්න මහතා කොමිස මහමුවේ කියා සිටියා. දොමින්ද සිල්වා ගෝඨාභයට කඩේ ගියා වැඩි උඩ පැන්න වැඩි ඌටත් ගේම් සෙට් කරේ අපි කිව්ව දේ කෙරුවේ නැත්තම් ඔබටත් ඒගොල්ලට යන්න වෙයි. හිරු ටීවී එක ඒ කාලෙත් කඩේ ගියා. බුද්ධ්‍යංශ සාධාරණීකරණය කරන්න තවමත් කඩේ යනවා. යනුවෙන් එක් අවස්ථාවකදී පොලිස් පරීක්ෂක ප්‍රේමදිලක නම් නිලධාරියා ඉතා අපහාසාත්මකව පැවසූ බව ගුණරත්න මහතා සාක්ෂි ලබා දෙමින් මෙහිදී පැවසුවා. තමන් කිසිදු අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අපේක්ෂා කළ අසත්‍ය සාක්ෂි ලබා නොදුන් නිසා උරණ වූ නිලධාරින් තමා සම්බන්ධව කිසිදු පරීක්ෂණයක් හෝ සාක්ෂියක් නොමැතිව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත සහ මිනීමරුම් චෝදනා යටතේ හෝමාගම වහස්රත් අධිකරණයට ඉදිරිපත් කර මාස 8කට අසන කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කළ බව ගුණරත්න මහතා කියා සිටියා.
ඔබ මෙය දේශපාලනික පළගැනීමක් ලෙස සලකන්නේ ඇයි යනුවෙන් සභාපති විනිසුරුවරයා බලලත් නිලධාරී ගුණරත්න මහතාගෙන් එහිදී ප්‍රශ්න කළා. කොමිසම ඉදිරියේ සංවේදී වෙමින් ඊට පිළිතුරු දුන් නිලධාරියා එක්නලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් CID නිලධාරින් විසින් බුද්ධි අංශ නිලධාරින් 300 දෙනෙකුගෙන් පමණ ප්‍රශ්න කර තිබෙනවා. ඒ තුලින් රාජ්‍ය බුද්ධි අංශය සම්පූර්ණයෙන් අඩපණ වුණා. බුද්ධි ක්‍රියාන්විත ඇන හිටියා. අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට පවා අඩිතාලම ඇති වුණේ මේ බුද්ධි අංශ අඩපණ කිරීමෙන්. කරුණු සලකා බැලූ සභාපති විනිසුරු උපාලි අබිරත්න මහතා දැනට බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක සැරෙන් මෙන්ඩිසන නිලධාරීන් වගඋත්තර කරුවන් ලෙස නම් කර ලබන 13 වැනිදාට කොමිසම හමුවේ පෙනී සිටින්නේ සිතාසිනිකුත් කළා.